විරාමෙන් අනතුරුව අපි සූදානම් විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් අද දවසේ මේ විශේෂාංගය වෙන් කරන්න බොහෝ වෙලාවට අපි කාන්තාවන් හරි මැලිකමක් දක්වනවා තමන්ට තියෙන මේ රෝගකාරක තත්ත්වයන් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා කියන හරි බයයි සහ ලැජ්ජාවක් ඇති වෙනවා. නමුත් අපි ඒක නිසාම තමයි හිතුවේ අද මේ විශේෂාංගය වෙන් කරන්න. දැන් සාමාන්‍යයෙන් ඔසප් වීම ගැන අපි කතා කරනවා. විශේෂයෙන් කාන්තාවන් ඒවා ප්‍රසිද්ධියේ කතා කරන්න හරි මැලිකමක් දක්වනවා. නමුත් ඒවා වෛද්‍යවරයෙක් මුණ ගැහිලා වුණා තමන්ට තියෙන ප්‍රශ්න කියලා මෙහෙම කියන්න හරි බයයි සහ ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් අද මේ විශේෂාංගයත් එක්ක එකතු වෙන්න අපි කතා කරනවා ඔසප් ශක්තියේ තියෙන මේ අක්‍රමිකතා වලට ඇතිවන හේතු මොනවද සහ විශේෂයෙන් මේ වෙනුවෙන් අපි මොන වගේ කාර්යයක්ද කරන්නට අවශ්‍ය වෙන අපේ කෑම බීම අපේ නිවැරදි ඉරියව් කොහොමද අපි සකස් ගන්නේ කියන වගේ විශේෂයෙන් ඔබ හිතනවා නම් ඒක පසුතැවීමකට ලක් වෙනවා නම් අපිට දරුපල වලට ඒක ප්‍රශ්නයක් වෙයි කියලා අද ඒ වලටත් ඔන්න අපි නිවසදුම් ලබා දෙන්නට අපි සූදානම් ඉන්නවා. විශේෂයෙන් බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබුණා මේ ප්‍රශ්න ගැන නිරන්තරයෙන්ම කතා කරන්න කියලා අපි ඔමෙලෝ සේනසම තමයි අපි අද මේ විශේෂාංගය වෙන් කරගන්නේ. ඔබ වෙනුවෙන්ම අපි ආරම්භ කරනවා සුවර්ණ විශේෂාංගය. මේ ඔසප් චක්‍රයේ තියෙන අක්‍රමිකතා ගැන කතා කරනකොට ඔබටත් හිතනවා ඇති මේ පිළිබඳව දැන කියාගන්න එක අපිට බොහෝ සෙයින් වැදගත් වේවි කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සර කාලේ හිටපු කාන්තාවක් ගත්තම මේ ප්‍රශ්න ටිකක් තිබුණේ හරි අඩුවෙන්. නමුත් වර්තමානයේත් එක්ක සමාජය නවීකරණය වෙනකොට මේ තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යනකොට අපිට මේ ගැටලුව බොහෝ වෙලාවට හරිම සුලභව අපිට දක්නට ලැබෙනවා. මේ සමාජයේ වටපිටාව වුණ කාන්තාවන්ට වෙන පුළ විශේෂයෙන්ම පාසල් යන දරුවන්ට පවා අපි මේ තත්ත්වය දැකලා තියෙනවා. ඒ නිසාම තමයි අපි විශ්වාස කරන්නේ මේ මාතෘකාව ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි කියලා. හැමදාමත් පියුමෙලෝස්සේ මේ වගේ දෙයක් කතා කරනවා නම් සුවර්ණ තුලින් ඔබට සුපුරුදු වෛද්‍යවරයෙක් අද දවසේදී තපත් සමග එකතු වෙනවා. ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ හිටපු ආයුර්වේද උපදේශක තෙමිරිගස්සයාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපතිතුමන් ආයුර්වේද වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් තමයි අද දවසේදී සුවර්ණ වෙනුවෙන් අපත් සමග එකතු වෙන. අයිබන් වෛද්‍යවනි සුබ දවසක්. අයිබන් වෛද්‍යතුමා සම්බන්ධ වෙනවා ඔබටත් ඇති මෙවැනි ගැටලු සහ ඔබේ දුවට වෙන්න පුළුවන්. ඒ නිසා අපිට දුරකථනයේ නැමැතුමක් ලබා දෙන්න පුළුවන් ඔබට සජීවීව. අපේ මැදිරිය දුරකථන අංකය 0195 299 299 0195 299 299 සජීවීව ඔබේ ගැටලු වලට නිවැරදි උපදෙස් වෛද්‍යතුමාණන් ලබා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. වෛද්‍යතුමනි, දැන් සමාජයේ බොහොම වැඩිපුරම කතාබහ වෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ ඔසප් චක්‍රයේ තියෙන අක්‍රමිකතා. ඒක වයස් භේදයකුත් නෑ, සමහර වෙලාවට අපි හිතනවා මට මෙහෙම වුණාට අනිත් කෙනාට නෑ කියලා. නමුත් බොහෝ වෙලාවට කතා කරනකොට සමාජයේ අපි කාන්තාවන් විදිහට බොහෝ දෙනෙක්ට මේ ගැටලුව තියෙන එක. මොකක්ද වෛද්‍යතුමනි මේ ඇත්තටම මේ ඔසප් චක්‍රයේ තියෙන මේ අක්‍රමිකතා, මේක ඇතිවන් හේතු අපි පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා මද කතාව ආරම්භ කරමු. ඔව් සමාධි, මේ කතාවේ පැහැදිලි කරන්න ඕනේ ලස්සන තැනක්, අත්‍යවශ්‍ය තැනක් ඔබ මේ සාකච්ඡාව ආරම්භයේදීම කිව්වා. බොහෝ කාන්තාවන්ට මේක තියෙනවා, කතා කරන්නේ නැහැ, ලැජ්ජයි, මේ රෝගය සංගවනවා, වෛද්‍යවරයෙක් ගාවටත් යන්නේ නැහැ. මේ කතාව වසර ගණනාවක ප්‍රජනන ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් හැටියට මම දකින සත්‍යයක්. ඔබ ඇත්ත වශයෙන්ම මේ කාරණාව කතාව ආරම්භයේදීම, සාකච්ඡාව ආරම්භයේදීම ඉස්මතු කිරීම මම හිතන්නේ වඩාත් සුදුසුයි. දැන් මේ රෝග තත්ත්වය අර කිව්වත් වගේ හංගගෙන ඉඳලා විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇය අවිවාහක නම් අම්මව දැනුවත් කරන්න ඕනේ. ඇයි විවාහක නම් ස්වාමි පුරුෂයව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම මවටත් කිව්වොත් වඩාත් සුදුසුයි. එතකොට මේක දැනුම ඇති වෛද්‍යරෙක් වෙත යොමු වෙලා ප්‍රතිකාර ලබා ගත යුතුයි. ලැජ්ජාව හෝ බය ප්‍රශ්නයකට උත්තරයක් නෙමෙයි. ඒ නිසා මෙවැනි රෝග, මොකද මේ රෝග ගොඩක් අය කතා කරන්නේ නැති ලැජ්ජ වෙන්නේ මේවා රහස්‍ය ගණයට ගොඩක් අය ඒ ගණයට දාන නිසා. මොකද එහෙම සමාජයේ පැත්තකට දාලා තියෙන සමාජයේ පැත්තකට තල් වෙනවා මේක රහස්‍ය මට්ටමකට. ඒ වගේම තව දෙයක් තමයි මේ තැන වරද්ද ගත්තොත්, මේ ඔසප් වීමේ කියන ක්‍රියාවලිය වරද්ද ගත්තොත් මේ සමාධි ආර්ථවේ පැත්තෙන් විතරක් නෙමෙයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඇයට ඇයගේ සමස්ත ශරීරය, ඇයගේ කාන්තාවක් කියන தත්ත්වයේ මුළු සිරුරේ හිසේ සිට දෙපතුල දක්වා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇයගේ රූපයද, ඇයගේ විවාහ ජීවිතයද, දරුවන් ලැබීමද, මැදිවියට ආවම ඇයට ඇතිවන අනිකුත් රෝගාබාධ தත්ත්ව, ඒ වගේම බෝන් නොවන රෝග ගණනාවකට ලක් වෙන්න පුළුවන් தත්ත්වයක් තියෙනවා මේ ආර්ථවය වෙනස් වීම නිසා ඇතිවන தත්ත්වය. ඒ නිසා මෙය ලැජ්ජ වෙලා, බය වෙලා, සංගවලා ප්‍රශ්න ගණනාවකට අවසානයේ සුව කළ නොහැකි මට්ටමේ ප්‍රශ්න ගණනාවකට පත් කරගන්න නැතුව
ආරම්භයේදීම තමුන් දැනගත් පොතේ සිට ගත යුතු නිසි ක්‍රියාමාර්ගයක් නිසි වෛද්‍යවරයෙක් හම්බ වෙලා ස්ථීරසාර ප්‍රතිකාරයක් කර ගැනීම මම හිතන්නේ වඩා සුදුසු වෙන්නේ. ඒ නිසා ඔබ අහපු පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම මේක විස්තර කරේ අපි කොච්චර ප්‍රශ්න ගැන කියලා දුන්නත් හැදෙන්නේ මේමයි කියලා මේ රෝගේ ව්‍යාප්තිය මේමයි කියලා දුන්නත් හැබැයි මේ උත්තරේ හොයාගන්න ඕන මාර්ගය කියලා දුන්නේ නැත්නම් සමාධි මම හිතන්නේ එතන ලොකු අඩුවක් වෙනවා. ඒ නිසා උත්තරේ සොයාගත යුතු මාර්ගය තමයි ඔබ නිවැරදිව මෙවැනි රෝග තත්ත්වයක් ඔබ වෛද්‍යරයා වෙලා ඔබ නිරීක්ෂණය නිගමන වලට එන්නේ නැතුව ඔබ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යරෙක් වෙත යොමු වෙලා ප්‍රජනන රෝග පිළිබඳ කටයුතු කරන මේ සඳහා හරි දැනුමක් අවබෝධයක් සහ ප්‍රතිකාරයක් ලබා ගන්න. එතකොට තමයි ජීවිතයේ ඉදිරි කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. හරි. වෛද්‍යතුමනි අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නත් කලින්ම දුරකථන ඇමතුම් බොහෝ ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඒ අතරින් අපි දැන් සූදානම් කතා කරන්න ෆාතිමා මහත්මිය සමගින් නයිබ් වන ඔබතුමියට. හයි බෝන්. ඔව්. හයි බෝන්. ඇත්තලෝ කියන වෛද්‍යතුමාට. අපේ දුවගේ නම දඩු දුවට වයස දැන් අවුරුදු 15යි. දැන් ඉතිලලා දැන් අවුරුදු 4ක් වෙනවා. මට ටිකක් හරියට පිටිටක ඇදීම තිබුණේ. දැන් අවුරුදු 30 මේ ඒකන අම්මාත් දෙන්නේ කරේ අස්සත් කුණු දෙකලියක්. දැන් තමයි අදින දින කම වෙලා ඉන්නේ. වක්ම කව වෙනවා. එයා මොනාරි වෙනත් අසනීප වලට ලක් වුණාද? ඇගේ බර කොච්චරද? ඇයි බර නම් තාම මම ගැලුවේ නෑ ડોක්ටර්. එටියම් මහත ළමයේද කෙට්ටු ළමයේද කොහොමද? නෑ සාමාන්‍ය තරමින් නෑ මම නෑ කෙට්ටු නෑ සාමාන්‍ය විදියට. ඔව් සමහර ලාඩ ඩිම්බ කෝසල ඇතිවෙනා වූ විවිධ රෝගාබාධ හේතු ඒ වගේම රුධිරය ඇතිවන හෝමෝන වල පවතින තත්ත්ව මත මෙවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. අත් වශයෙන්ම අවුරුදු 15ක දරුවෙක් නේද කිවි වයස. 15ක දරුවෙක් නිසා ඔබ ඉක්මනින් උනන්දු වුණොත් මේ ප්‍රශ්නේ පහසුවෙන් निराකරණය කරගන්න පුළුවන් වෙයි. මොකද ඇය දැන් හැදෙන වයසේ ඉන්නේ. හැදෙන වයසේ නිසා ඇයව निराකරණය කරගන්න පුළුවන් පහසු තත්ත්වයක් පේනවා. හැබැයි අපි ඒක බලන්න ඕනේ මේ වගේ තත්ත්වයක් ඇයට උදා වෙලා තියෙන්නේ මොන නිසාද කියන එක. දැන් පාතිමා මහත්මියනි, පාතිමා ඔබ අපිත් එක්ක දැන් අද දවසේ එකතු වෙලා හිටියම අපි මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියන එක අපි කතා කරනවා. ඒ වෙන්නේ ඇයි කියන එක කතා කරාම ඔබේ දුවගේ ඔබේ නිවසේ ඔබේ වටපිටාව ඔබේ ජීවන වටපිටාව අවබෝධ කරගත්තොත් අපි කරන සාකච්ඡාවත් එක්ක සමහර විට ඔබට ඔබේ දුවගේ ප්‍රශ්නේ කොනක් හොයාගන්න පුළුවන් වෙයි. එතකොට අපි ඒ අනුව ඔබට හිතන්න පුළුවන්. ඒ වගේම ඔබ නිවැරදි ප්‍රතිකාර වෙනුවේ යොමු වෙලා කටයුතු කරන්න නිවැරදි ප්‍රතිකාරකම් මම අත් වශයෙන් මම ආයුර්වේද වෛද්‍යවරයෙක් නිසා මේ උලුප්පල කතා කරනවා නෙමේ වර්ධවා තේරුම් ගන්න එපා. ආයුර්වේද ප්‍රතිකාරය තමයි රෝගයක නිදානිය වෙනුවෙන් ක්‍රමවත් ප්‍රතිකාර පද්ධතියක් තියෙන්නේ. ඒ නිසා රෝග ලක්ෂණයට ප්‍රතිකාර කිරීම නොවේ දැන් ඔබේ දියණියගේ ආර්ථවේ හැදෙන්නේ නැහැ කියනවනේ. අපි හොයන්නේ ආර්ථවේ හදවන එක නෙමේ හැදෙන්නේ නැත්තේ ඇයි කියලා ඒ හැදෙන්න ඕන පරිසරය හදලා ආර්ථවේ හදන එක. ඉතින් ඒ නිසා නිවැරදි ප්‍රතිකාරයකට යොමු වෙලා කටයුතු කරන්න. එතකොට දියණියව සෞඛ්‍ය තත්ත්වයට යහපත් වෙලා අනාගත හොඳ බිරිඳක් වෙලා මවක් වෙන්න පුළුවන් ශක්තියක් ගොඩනැගෙවි. හරි. ඔබටත් මතක් කරන්න මැදිරි දුරකථන අංකය ගැටළු තිරණම් සජීවීව එකතු වෙන්න 011529299 මැදිරි දුරකථන අංකයට අමතුමක් ලබා දෙන්න පුළුවන්. අපි පළවෙනි ප්‍රශ්නෙට යොමු වෙමු වෛද්‍යතුමනි. දැන් ඔසප් ක්‍රියාවලියේ තියෙන මේ අක්‍රමවත් බව කියන්නේ මොකක්ද? මේක ඇයි ඇතිවන්නේ? කොහොමද ඇතිවන්නේ කියලා අපි කතා කරමු. ඔසප් ක්‍රියාවලිය අක්‍රමවත් බව කිව්වම සමාධි අපි දැනගත යුතු මූලික කාරණාවක් තියෙනවා. මොකක්ද මේ ඔසප් වීමේ තියෙන ක්‍රමවත් භාවය? මොකද ක්‍රමවත් භාවය කියන එක පිළිබඳ හරි දැනුමක් තිබුණොත් තමයි අක්‍රමවත් වීම කියන එක මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩිවියට පත්තුණු ගැහැණු දරුවෙකුට දින 28කට වතාවක් ආර්ථවේ සිදුවීම වෙනවා. හැබැයි වැඩිවියට පත්තුණු සැනින්ම සෑම ළමයෙකුටම මේ දේ හරියට වෙනවා කියන එක කියන්න බෑ. සමහර ගෑනු දරුවන්ව වැඩිවියට පත් වෙලා සමහර විට අවුරුද්දක් දෙකක් යනකම් ආර්ථවේ සිදුවෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවෙදීත් වෛද්‍යතුමනි දැන් එතකොට අපි දැකලා තියෙනවා මේ සමාජයේ සාමාන්‍යයෙන් පුංචි කාලෙදිම දරුව මල්වර වෙනවා. ඊට පස්සේ නැත්තම් අවුරුදු 12 13 කාලවලදීත් වෙනවා. නමුත් එහෙම මල්වර වුණු කෙනෙක්ට උනත් මේ ඔසප් වීම නිසියාකාරයෙන් හරියනවද නැත්තම් ඒක අක්‍රමවත් වීම එක සාමාන්‍ය දෙයක්ද? කොහොමද ඒ කාරණය? ඔව් හොඳ ප්‍රශ්නයක්. මේ සමාජයේ අපි නිතරම දැන් අහන්න තියෙන දෙයක් තමයි ඊටාම කුඩා වයසේදී ගෑනු දරුවන් මල්වර වීම සිද්ධ වෙනවා. ඒකට අපිට එක හේතුවක් තමයි අපේ අද පවතින මේ හාර රටාව සහ ක්‍රියාකාරකම් වල තියෙන අඩුපාඩුකම් එක්ක අපි මේ තත්ත්වවල සමහර විට ලක් වෙන තැන්. දැන් මේ අඩු වයසින් මල්වර වෙච්ච ගොඩාක් ගෑනු දරුවන්ගේ මානසික ආර්ථවේ නිසි පරිදි වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තමයි ඇය මල්වර වූ පමණින් ඇයගේ නියම විදිහට ප්‍රජනන පද්ධතිය සකස් වෙලා නැහැ.
අර හෝමෝන ක්‍රියාවලිය මත හෝ වෙනත් හේතුවක් මත සමහර විට මේ ලේ පාවීම කියන එක කම්පණයකින් උනත් වෙන්න පුළුවන්. සමහරලට අතවරයකින් වෙන්න පුළුවන්. ඒ වගේ අපි දන්නේ නැහැ මේකේ මූලික හේතුව එක එක දරුවන්ට බලපාන එක එක විදියට. ඒ වගේම හෝමෝන ක්‍රියාවලිය ඇය ගන්න ආහාර රටාව අනුව ඇය අධික හෝමෝන කියන්නේ કૃතිම ආහාර රටාවන් වලට පුරුදු වෙලා සමහරට අඩු වයසින් ආර්ථවේ වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වවලදී අපි බලන්න ඕනේ මේ දරුවා ඇත්තටම මල්වර වෙලාද? මොකද මේක සොයා බැලිය යුතු කාරණාවක්. සමහර ගෑනු දරුවන් මල්වර වෙලා නැහැ. සමහරලාට ගෑනු දරුවන්ට යත් කුංචි රුධිර පහ වීමක් වෙලා නැවත ආර්ථවේ සිද්ධ වෙන අවුරුදු දෙකක් තුනක් කියලා. අන්න එතන තමයි ඇගේ නිවැරදි මල්වරය. එතනදී දැන් ඇය සමහර විට ඇයගේ ඩිම්බ නියම විදිහට මෝරලා නැහැ. ඇයගේ ප්‍රජනපති නිසි පරිදි වැඩිලා නැහැ. එතකොට යම් කිසි කාල පරාසයක් යනවා මේ தත්ත්වය ඇය නිවැරදිව අපි කියන්නේ ආයුර්වේද ඍතුමති කියලා. ඍතුමති. ඒ කියන්නේ ඇය ඍතුව හැදෙන. ඍතුව කියන්නේ ආර්ථවේ හැදෙන. කාන්තාවක් බවට පත්වීම තමයි ඒ තියෙන්නේ. ඉතින් ඒ தത്വෙට ඇය පත් වෙන්නේ නිවැරදිව ඇයගේ ප්‍රජනන පද්ධතිය සකස් වෙලා ඇයට මාස්පතා මේ ඩිම්බ කියන එක සමාදේ ගෑනු දරුවෙක් උපතින් අරන් එන එකක්. මේක නැවත ශරීරයේ අලුතින් අපිට ඕන ඕන විදිහට නිපදවන්න බෑ. මේක උපතින් අරන් එන එකක්. එතකොට මේ උපතින් අරන් එන ඩිම්බ එකින් එක පරිණතභාවයට පත් කළ පිටකිරීම තමයි මේ ආර්ථවේ වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ පවතිනව ඩිම්බ ප්‍රමාණය ඉවර වෙන තාක්කල් ඇය මාස්පතා එක එක පිටකල යුතුයි. එතකොට සාමාන්‍ය සම්මතයේ තමයි දින 28කට වතාවක් ආර්ථවේ හැදෙන එක. හැබැයි දින 28කට වතාවක් හැදෙන එක සාමාන්‍ය වුණාට මේ පොඩි පොඩි වෙනස් වීම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දින 2 3ක් සමහර අයට සමහර අයගේ ආර්ථවේ ස්ථිර වී දින 30කට 35කට වතාවක්. ඉතින් ඒක අපි එකපාරට රෝගයක් හැටියට සලකන්නේ. රෝගයක් හැටියට සලකන්නේ හෝමෝන පරීක්ෂණයක් කළා, ඒ වගේම ස්කෑන් පරීක්ෂණයක් කළා, නාඩි පරීක්ෂණයක් කළා. මේ සෑම දේ පිළිබඳව අධ්‍යයනයක් කළා තමයි රෝග තත්ත්වයද ස්වභාවික තත්ත්වයද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා සම්මතයේ 28 වූ පමණින් සෑම කෙනාටම 28 සම්මතයේ වෙන්නේ නැහැ. ඒකේ පොඩි පොඩි වෙනස් වීම් වෙනවා. දැන් මේ වගේ තත්ත්ව වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඔබ අහුවනේ. දැන් ඔබ ඒ අතරනේ අතුරු ප්‍රශ්නයක් වශයෙන් අර ගෑනු දරුවන්ගේ ඒ අඩු වයසෙන් වුණාම ඒ නිසා මම හිතන්නේ අඩු වයසෙන් මල්වර වුණු ගෑනු දරුවන් ඉන්න අම්මලා මම හිතන්නේ ගොඩක් දුරට මේ කාරණය සම්බන්ධව දැන් දැනුවත් වෙන්නේ නැති. ඒ නිසා කලබල වෙන්න එපා. අවුරුද්දක් දෙකක් ප්‍රමාද වෙච්ච පළියට ඇයගේ අවයව හැදෙන්න යම් කාලයක් අවශ්‍යයි. ඇයගේ ඩිම්බ මෝරන්න කාලයක් අවශ්‍යයි. ඇය මල්වර වූ පමණින් එක පාටම ආර්ථවේ නිස්පර්ධි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කලබල නොවී ඔබගේ දියණියගේ ක්‍රියාකාරකම් සහ ශරීර වෙනස් වීම පිළිබඳ සැලකිලිමත් වෙන්න. දැන් මේ වගේ සමහර විට ආර්ථවේ වෙන්න තු ඉන්න කුඩා ගෑනු දරුවෝ හිටිකම ගොඩක් මහත් වෙන්න ගන්නවා. මෙන්න මේවා දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ඇයගේ එකයි මගේ ශරීර ලක්ෂණ පිළිබඳව අම්මා දියණිය ගැන ඉතාම අවධානයෙන් කටයුතු කරන්න. දැන් ඔබ අහලා ඇති මල්වර වීම කියන්නේ නැවත ඉපදීම කියලා. මේ නැවත ඉපදීම කියන්නේ ඇයගේ ජීවිතයේ හොඳ සහ නරක කියන දෙකම මෙතනින් වෙන්න පුළුවන්. ඇය නිසි පරිදි ඇගේ ආර්ථවේ සිද්ධ වෙලා ශරීරය හරියට සකස් කරගත්තොත් ඒ සිද්ධ වෙන්නේ හොඳක්. හැබැයි මේ ව්‍යාකූල වෙලා විකෘති වෙලා තත් ඇති වුණොත් ඇයට ප්‍රශ්න කොටකට හේතු වෙනවා. ඒ නිසා ඇත්තටම අම්මා විශේෂයෙන් තමුන්ගේ දියණියගේ ශරීර ස්වභාවය පිළිබඳව ආහාර රටාව පිළිබඳව ක්‍රියාකාරකම් පිළිබඳව අම්මා ගොඩක් සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඉතින් සමාධිය ඒ වගේම දැන් ඔබ ඇහුවනේ මොන වගේ රෝගාබාධ නිසාද කියලා. ගොඩාක්ම ආර්ථවේ ප්‍රමාද වෙන්න පුළුවන් හේතුවක් තමයි බීජ මේරීමේ දුර්වලකම. අපි කියනවානේ පොලිසිස්ටික් ඕවරින් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය. මේ වගේ ඩිම්බ කෝෂවල වතුර බිවිලි වැනි තත්ත්වයක් ඇති වෙනවා. මේකට හේතු පාදක වෙන්නේ හෝමෝන විකෘතිතාවයන්. කොයි වෙලාවෙත් මතක තියාගන්න ආර්ථවේ වෙනස් වෙන්න මූලිකවම බලපාන හේතුවක් තමයි හෝමෝන ක්‍රියාවලිය. අනිත් එක තවත් දෙයක් තියෙනවා. සමහරවිට විභාග කාලවලදී ගෑනු දරුවන් ඉතාම තපහසුතාවයට පත් වෙන ප්‍රශ්නයක් තමයි මේ ආර්ථවය. ගෑනු දරුවන් සමහරු ඉන්නවා විභාග දවස්වලට, ඒ වගේම විවාහයේදී මද සමය ගත කරන්න යන සමහරලට ඖෂධ පාවිච්චි කරනවා ආර්ථවේ ප්‍රමාද වෙන්න. මේ දේවල් කරන්න එපා. මෙවැනි ප්‍රශ්න ඔබ නැති ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නත් හේතු වෙන්න පුළුවන්. තවත් ගෑන් ළමයි ඉන්නවා විභාග අවස්ථාවලදී, විවාහ අවස්ථාවලදී මානසිකව ඇතිවන පීඩාකාරී තත්ත්වයක් එක්ක බයක් නිසා, චකිතයක් නිසා, මේ වගේ දේවල් නිසා ආර්ථවය විකෘති වීම. ඒ කියන්නේ සමහරලාට හැදෙන්නේ නැතුව මාස ගණන් ප්‍රමාද වෙනවා. සමහරුන්ට හැදෙනවා, සමහරුන්ට හැදිලා මේක නවතින්නේ නැතුවත් යනවා. ඉතින් මේ වගේ කාන්තා ශරීරය කියන්නේ ඉතාම හොඳින් කළමනාකරණය කරන්න ඕන ශරීරයක්. දැන් පුරුෂයෙක් කරන සෑම දෙයක්ම කරන්න කාන්තාවකට අපහසුයි සමතැන් ඉල්ලුවට. ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න කාන්තා ශරීරයක් ඉතාම පරිස්සමින් කළමනාකරණය කරගත්තොත් පුරුෂයෙකුටත් වඩා නිරෝගිමත්. ඉතින් මේ වගේ
තත්ත්වවලදී එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයෙන් පීඩා විඳින කාටද මොකද අක්‍රමවත් කියන එක දැන් අපිට අර මූලික ලොකු විග්‍රහය කරන්න බැරුව ගියා අක්‍රමවත් කියන එකේදී වෛද්‍යුන් අපි අපිට අවසරයක් දෙන්න අපි අක්‍රමවත් බව ගැන කතා කරමු අපිට දුරකථන ඇමතුමක් තියෙනවා අනුරාධ මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා ආයිබෝන් හරි ගැට ඉදිරිපත් කරන්න වෛද්‍යවන්ට පැහැදිලි මදි අනුරාධ මහත්මිය ටිකක් හයියෙන් කතා කරමුද අපි පැහැදිලි මදි සම්පූර්ණ ටිකක් පැහැදිලි මදි මම ඉතිපස්සේ පරිශ්‍රණය නෝම කිව්වා හරිද ඉතිපස්සේ අර මට කිව්වා ඔයාගේ තියෙන ඔක්කොම වේදනා ඉදරි පපෝලි වල ඉඳන් හරිය ඔක්කොම හරිනවා මේ ඉතිරි පිටි පාවිච්චි කරන්න කිව්වා බිනීතිය සුකට වරක් දෙති වේදිය කිව්වා අර කාඩ් එකේ ලකුණු කරලා තියෙන විදිහට ගන්න කිව්වා හරි දැන් පැහැදිලි වතුමන්ට පැහැදිලි වුණාද ඒක ඔව් ඒක නිගමනය කරන්න ඕනේ ඔබට ඒ දේ නියම කරපු වෛද්‍යර මොකද ඒ වෛද්‍යර ඔබව පරීක්ෂා කරලා බලලා ඔබේ පරීක්ෂණ වාර්තා පිළිබඳ අධ්‍යයනයක් කළා තමයි ඔබට මේ පෙති නියම කරලා තියෙන්නේ හැබැයි මම ආයුර්වේද වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරනකොට මම ඒක නිගමනයට එක වෙීමේ වෙනසක් තියෙනවා මොකද අපි වෛද්‍ය ක්‍රම දෙකක් අපේ වෛද්‍ය ක්‍රමයේ මූලධර්මත් එක්ක අපි තීරණ ගන්නේ ප්‍රශ්නයක් निराකරණය කරනකොට ක්‍රම දෙකක් තියෙනවා එකක් తాවකාලික උත්තරය සහ අනිත් එක ස්ථිර උත්තරය අපි ගොඩක් දුරට తాවකාලික උත්තරත් සමාන අවස්ථාවලදී අනුගමනය කරනවා නමුත් අපි ගොඩක් දුරට අනුගමනය කරන්න උත්සාහ කරන ස්ථිර පිළියමක් දැන් ඔබ ඔය ප්‍රති පාවිච්චි කිරීමේදී ඔබට తాවකාලික වශයෙන් යම් සහනයක් ලැබෙනව නැතුව නෙවෙයි ඔබේ ආර්ථවේ සිද්ධ වෙයි ඔබේ වේදනාව අඩු වෙයි ඒ වගේ දේවල් සිද්ධ වෙනවා නමුත් ඔබ ඒ ප්‍රති නැවතුවාම සමානලට ඔබ නැවත පෙර තත්ත්වයටපත් වෙනවා ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න මෙවැනි රෝගවලදී ශරීරයක් නිසිපරිදි ගේනව නම් ඖෂධ ව්‍යායාම ආහාර රටාව මානසික තත්ත්වය මේ කියන මූලික කාරණා හතර පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුයි මොකද ඔබ මොන හොඳ ඖෂධයක් පාවිච්චි කරත් ඔබේ ආහාර රටාව අක්‍රමවත් නම් මෙවැනි රෝගවලට පත් වුණු කාන්තාවන් අධික තෙල් බවුල ආහාර මේ මිරිස් වැඩියෙන් ඒ කියන්නේ උෂ්ණ අධික ආහාර ගැනීම පිටිසහිත ආහාර මස් මාංශ පාවිච්චි ඒවා ගොඩක් දුරට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ පුළුවන් තරම් 90ක් තරම්ම නවත්තන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම ශරීරය නිකන් එකතන තියාගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ගොඩක් කාන්තාවන්ට අපි කියවම් ව්‍යායාමයක් කරන්න කියවම් මම ගෙදර වැඩ කරනවා. ගෙදර වැඩ කිරීමත් ව්‍යායාමයක් කියන්නේ දෙකක්. ව්‍යායාමයේ යම්කිසි කාල පරාසයක් තුළ ශරීරයේ විවිධාකාර ඉරියව් වලට කරන චලනයක් ක්‍රීඩාංශයෙන් කරන. ඉතින් මේවා පොඩ්ඩක් අනුගමනය කරාම යම්කිසි ස්ථාවරත්වයකට අපිට ගේන්න පුළුවන් වෙනවා. මේක සමාධි ගොඩක් අය තේරුම් ගන්න නැති ප්‍රශ්නයක් ඒ නිසා මේ රෝගයට මෙවැනි තත්ත්ව පවතිනවා නම් ඔබ ක්‍රමවත් උත්තරයක් හොයන්න උත්සාහ කරන්න. ක්‍රමවත් උත්සවයක් උත්තරයක් හොයාගත්තම අද ඔබේ පරීක්ෂණයේ නිවැරදි බව ඇත්ත. නමුත් ඔබ නිසි උත්තරයක් නොගත්තොත් අනාගතයේ මෙවැනි දේවල් නැවත වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පැප් පරීක්ෂණයේ මාසයකට අවුරුද්දකට වතාවක් අනිවාර්යෙන් කරගන්න. දැන් වෛද්‍යමනි ඒ දුරකථන ඇමතුමත් එක්කම සම්බන්ධ වෙන්නත් පුළුවන්. එයාටත් ලොකු වේදනාවක් ඇති වෙනවා කියලා කිව්වා. අපි මල්වරුණාම් කියනනේ තෙල් කෑම කන්න එපා කියලා අපි කියනවා. නමුත් ඒ වේදනාව ඇතිවන්නත් ඒ එහෙම හේතුවක් වෙනවද? වේදනාව ඇති වෙන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා. එකක් ඇවිල්ලා එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝග තත්ත්වය. මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝග තත්ත්වය අධික වේදනාකාරී දෙයක්. අනිත් එක ඇඩිනෝමයසිස් තත්ත්වය. තවත් ෆයිබ්‍රොයිඩ්ස් රෝගීනුත් සමහරලාට වේදනාවල් වලට ලක් වෙනවා. ඒ කෙඩි පවතින විදියත් එක්ක ගර්භාෂයේ බිත්තිවල පවතින තත්ත්වය. මොකද මේ වේදනාව කියන එක ආර්ථවයත් එක්ක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ සාමාන්‍ය වෙන්නේ සාමාන්‍ය වේදනාව. මොකද ආර්ථවයකදී පොඩි ලකුණක් දෙනවා ආර්ථවය පටන් ගන්න කලින්ම අපි කියන්නේ පෙර ලකුණු. මේ පෙර ලකුණු දෙන්නේ කාන්තාවකට තමුන් සූදානම් වෙන්න තමුන්ට ආර්ථවය හැදෙන්න යන්නේ සූදානම් වෙන්න. නැත්නම් කිසිම ලකුණක් නැතුව ආර්ථවය හැදුණොත් මොකද නෑ අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා ඒ කාල සීමාවලදී ඇයට
පොඩි ලකුණක් දෙනවා. එතකොට මේ ලකුණ දිහා සූදානම් වෙනවා. හැබැයි මේක ආර්ථව හැදෙන්න කලින් ඉඳන් අධික වේදනාවක් එනවනම් හැදිලා වේදනාවක් එනවනම් ඒ වගේම ආර්ථව ඉවර වෙලත් වේදනාවක් එනවනම් මේක එක එක කාන්තාවන්ට එක එක විදිහට බලපාන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම සමාධි මෙවැනි දේවල් ගැන කාන්තාව හරියට දැනුවත් විය යුතුයි. අපි ඇත්තම මේ සියත නාලිකාවේ මේ පුංචි කාලයක් හරි ආයුර්වේදයේ සහ කාන්තාවෙනේ මේ ඉඩදීම තුලින් මං හිතනවා අද වෙනකොට සියතත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක් කාන්තාවන් දැනුවත් වෙලා තියෙනවා කියලා. මොකද වසර කීපයක් තිස්සේ මමත් සියතත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් මේ දැනුවත් කිරීම කරලා තිනවා. මේ දැනුවත් කිරීම හරි වටිනවා. මේ උදේ ගෙදර ගොඩක් රැඳෙන්නේ කුස්සියත් එක්ක ඉන්නේ අම්මලා ඒ වගේම බිරිඳවරු. ඉතින් මේගොල්ලෝ දැනුවත් වුණාම තමුන්ගේ දියණියක් ඉන්නවා නම් දියණියට බිරිඳට මේ හැමදේටම මවට මේ සෑම කෙනාටම වැදගත් වෙන දෙයක්. මොකද ආර්ථවේ ආරම්භ වුණු දාසිට ආර්ථවේ නවතින කාල සීමාව දක්වා ඇයගේ ගමන් මග වැරදුනොත් ඇය ප්‍රශ්න ගොඩකට මූණ දෙනවා. ඒ නිසා මේ වේදනාව සුළුකොට තකන්න එපා. සමහරලාට වේදනාව අනාගතයේ පිළිකා රෝග තත්ත්වයකට උනත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මේවා සුළුවෙන් තකලා මොනවාරි වේදනානාශකකින් යටපත් කරගන්න එපා. වේදනාවක් කියන්නේ රෝගයක් නෙමෙයි. හොඳින් මතක තියාගන්න. වේදනාව යටපත් වුණාම හිතනවා රෝගය සනීපයි. නෑ. වේදනාව කියන්නේ රෝග ලක්ෂණයක්. වේදනා නාසකයක් තුලින් කරන්නේ අර වේදනාවේ පියවතින රෝග ලක්ෂණ යටපත් කිරීමක්. වේදනා නාසිකකින් රෝගයක් සනීප වෙන්නේ නැහැ. එතකොට රෝගයට නිසි ප්‍රතිකාරයක් කළ රෝගය සනීප කරාම තමයි අර අද අපි කතා කරන උත්සාහ කරපු යත් වශයෙන් කතා කරන්න ලැබුණේ නැහැ. උත්සාහ කරපු ආර්ථවේ අක්‍රමවත් භාවය කියන එක පැහැදිලි කළා. ක්‍රමවත් වීමට කාන්තාව යොමු කරන්න ඕන කාලයේ සුට්ටක් හරස් වෙයිනේ. හරි අපිට කතා කරන්න පුළුවන් තව විනාඩි 5ක වගේ කාලයකුත් තියෙනවා. අපි තව සතියකදීත් මේ පිළිබඳව කතා කරන්න බයිතුමනි. මොකද දීර්ඝව කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා. මොකද සමාධි මේ ප්‍රශ්නේ ඇතුලේ අපි මේ කතා කරන මාතෘකාව ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒසයි මේ මාතෘකාව ඇතුලේ තියෙන ප්‍රශ්න කොට දැනුවත් වීම කාන්තාවකට ඇයගේ පෞල් ජීවිතයට ඇයගේ රූපයට ඇයගේ සියලුම නිරෝගීමත් භාවයන්ට ඉතාම වටිනා කරන සාකච්ඡාවක් තමයි අද වශයෙන් අද මේ අපි ආරම්භ කළේ. දැන් අක්‍රමිතාව ගැන කතා කරන්න ඕන. නමුත් බොහෝ වෙලාවට දැන් හැමෝම මේ බලාගෙන ඉන්නේ දැන් මේ මම විවාහ වුණාම මට මේ ප්‍රශ්නේ තියෙන නිසා කවදා හරි දවසක දරු පිළිසඳ ගැනීමකදී මේක ප්‍රශ්නයක් වෙයිද කියලා වයිතමනි බොහෝ කාන්තාවන්ට තියෙන ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඒකටත් උත්තරයක් ලබා දෙමු. අපිට තවත් කතා කරන්න බොහෝ දේවල් තිබුණත් අපි ඇත්තටම මේ අපේ අධ්‍යක්ෂිකාව කියනවා මේ අධ්‍යක්ෂකතුමිය කියනවා ලබන සතියේ මේ වෙලාවටම එන්න කියලා මේ සජීවීවම ආරාධනා කරනවා කියලා. ඒ නිසා අපි වෙන් කරමු. විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන් අපි හැමදාමත්ම පෙනී සිටිනවා පියුම් මිලෝස්සේ ඔබේ ජීවිතය යහපත් කරන්න. ඉතින් මේ කාර්යයන් පිළිබඳව මේ රෝගකාරක තත්ත්වයන් පිළිබඳව ඔබ වැඩිදුර දැන කියා ගන්න එක මම හිතන්නේ ඉදිරි අනාගතයටත් හොඳයි. ඔබ මවක් වෙනවා නම් ඔබේ දීනියට කියලා දෙන්න පුළුවන්. ඒ නිසාම තමයි වෛද්‍යතුමා වසර ගණනාවක් සිස්සෙම සියත අපිත් එක්ක එකතු වෙලාම තමයි ඔබ වෙනින් මේ උපදෙස් ලබා දෙන්නට හැමදාමත්ම එකතු වෙන්නේ පියුම් වෙලත් එක්ක. වෛද්‍යතුමා අපිට කෙටි උත්තරයක් ලබා දෙමු. විවාහක කාන්තාවක් දරු පිළිසඳ ගැනීමකදී බලාපොරොත්තු වෙනවා නම් මේ ගැටලුව ඇත්තටම ප්‍රශ්නයක් වෙයිද කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ කියලා අපි කතා කරමු. ගොඩක් දුරට ප්‍රශ්නයක් වෙනවා. ඇත්ත වශයෙන්ම ආර්ථවය නිසි පරිදි තිබුණොත් තමයි ඇයට පහසුවෙන් දරුවෙක් පිළිසඳ ගන්න අවශ්‍ය කරන පසුබිම සකස් වෙන්නේ. ස්වාමි පුරුෂයාගේ සුප්‍රාණු තත්ත්වය හොඳ නම් ඇයට ගැප් ගැනීමේ අවස්ථාව ආර්ථවය හොඳින් තිබුණොත් බීජවල සක්‍රීය භාවය තිබුණොත් ලැබෙනවා. හැබැයි සමහර අය විවාහ වෙලා මුල් කාල සීමාවේ තීරණය කරනවා අවුරුද්දක් දෙකක් දරුවන් හදන්න නැතුව උපත් පාලන වලට යොමු වෙලා මේ ප්‍රමාද කරනවා කියලා. සමහර විට හොඳට ආර්ථවේ තිබුණු කාන්තාවන් උපත් පාලන වලට යොමුණයින් පස්සේ මේ ආර්ථවේ වෙනස් වීම වෙච්ච අවස්ථාවල් අපි කවුරුත් දකින දෙයක්. ඒක හැම කෙනාටම වෙන්නේ නැහැ. සමහරුන්ට මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා උපත් පාලනයක් වුණත් ඇය තීරණය කරනවා නම් ඇය තීරණය කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි. හිතු මතයට උපත් පාලන ගන්න එපා. ඒ වගේම තවත් සිද්ධ වෙන දෙයක් තමයි සමහරු ඉන්නවා විවාහ වෙච්ච අය පවා යම්කිසි සංසර්ග කාලයකින් පස්සේ පැය කීපයක් ඇතුළත ගන්න පුළුවන් විවිධාකාර ඖෂධ තියෙනවා ගැප් ගැනීම නොවෙන්න. ඉතින් මේක මම දකින්න බහුල ප්‍රශ්නයක්. මේක ඇත්ත වශයෙන්ම අවධානය යොමු කළ යුතුම ප්‍රශ්නයක්. අපිට කාල වේලාවත් ඕනනේ කතා කරන්නේ. මෙවැනි දේවල් කරන්න එපා. මොකද ඔබ తాවකාලිකව ප්‍රශ්නයක් විසඳ ගන්න ගිහිලා ඔබට සමහර විට සදාකාලික ප්‍රශ්නික උරුමකාරියක් වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කරන්න අපි ඉදිරියේදී පුළුවන් උපරිමයෙන් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න උත්සාහ කරමු. හොඳයි. ඉතින් ලබන සතියේ කියන්නේ ලබන සිකුරාදාත් මේ වෙලාව ඔබ වෙන් කරගන්න මේ පිළිබඳව තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍යතුමා මුණ ගැහිලම කතා කරන්න
ඔබට අවස්ථාවකුත් ලැබෙනවා. ඔබට පුළුවන් පාත්කලිකව වෛද්‍යමා මුණ ගැහෙන්න. ඔබටත් මෙවැනි ගැටලු තියෙනවා නම් විශේෂයෙන්ම ඔබේ දුවට වෙන්න පුළුවන්, ඔබට වෙන්න පුළුවන්. තියෙනවා නම් වෛද්‍යමා මුණ ගැහිලා ආයුර්වේද ප්‍රතිකර්මයන් කරගන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා නිසි උපදෙස් ලබා ගන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. මේ දුරකථන අංකයන් වලට අමතුමක් ලබා දීලා වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. 077 888 6987 077 888 6987 හරිම දුරකථන අංකයක් තියෙනවා වෛද්‍යමා මුණ ගැහෙන්න වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් 011 2 76 94 86 011 2 76 94 86 ඒ වගේම තමයි ලිපිණිය අභිවර්ධන ආයුර්වේද ඖෂධාලය නම්බර 22 දී දුම්රියපල පටුමග ජනතාපල පාර නුගේගොඩ ඒ ලිපිණිය ඔසේ වෛද්‍යමා මුණ ගැහෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා එහෙමනම් මදත් අපිත් එක්ක සම්බන්ධ වුණු විශේෂයෙන්ම ජීවිත වැදගත්ම අපේ මාතෘකාව බවට පත් වෙලා තියෙන මේ ඔසප් චක්‍රයේ තියෙන මේ ආක්‍රමිකතා පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරමින් මේ පිළිබඳ අපිව නිසි උපදෙස් ලබා දෙන්නට අපත් සමග එකතුණු ආයුර්වේද වෛද්‍ය රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන්ට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ ඔබතුමාව මුණ ගැහෙන අයබන් වෛද්‍යතුමනි. අයබන් නිරෝගිමත් කාලයක් ඔබෑමටත්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.